තියත සැඟවි සමනල තතු මත පෙන්හලි ඔබ දකින්නට ඔබ බලන්නට එනව මන්නේ කිරි මත් තියත සැඟවි සමනල තතු මත පෙන්හලි ඔබ දකින්නට ඔබ බලන්නට එනව මන්නේ මල්පෙති යට සැඟවිල සමනල තටුවල පැටරිල ඔබව දකින්නට ඔබ මුණ ගැහෙන්නට ගී මතක වෙනුවෙන් අදාවි කවුද වෝල්ටර් ප්‍රනාන්දු ආයිබෝන් ඔබට ආයිබෝන් දැන් අර තටු මල් සමනල්ලු මොනරු ඔය ඔක්කොම අරගෙන වාපු ගමන අපිට සන්තෝසයි ස්තුති 55 වසරක සංගීත දිවියේ ඔහුට කොයි තරම් අත්දැකීම් ඇද්ද අපිත් එක බෙදා ගන්න. අපි පුළුවන් තරම් උත්සාහ කරමු හිතවතුනි ඔහුගේ ගීත රස විඳින ගමන් රස කතා ගොඩක රස මිහිර බෙදා ගන්නට. අයියත් එක්ක ආපු ගමනින් පටන් ගන්නවද එහෙම නැත්නම් මේ දවස්වල ඔබේ සංගීත ජීවිතය ගැන කියනවාද? මං හිතනවා වෝල්ටර් ෆර්නැන්ඩෝ කියන එක ගැන කතා කරනකොට මුලට එන්න ඕනේ එම්.එස්. ෆර්නැන්ඩෝ. අපි අයිය ගැන පොඩ්ඩක් කතා කරලා ඉමු. වටින නමක් දෙක. ඔව් මම ඒ කාලේ සංගීතෙට ඇත්තට කැමැත්තක් තිබුණේ නැහැ ලංකාව. මම ක්‍රීඩාවට තමයි ගොඩක් දක්ෂ. නමුත් අයියට උවමනා කරලා තිබුණා මාව මේ ශ්‍රේෂ්ඨයට ඇතුළත් කරන්න. ඉතින් එතුමා මාව මෙතනට ගෙනලා දැම්මා. මට හැම දෙයක්ම කියලා දුන්නා. ගීතයක් හදන හැටි, ගීතයක් ලියන හැටි, සින්දුවක් කියන හැටි මට මතකයි මට එක සින්දුවක් වැරදුනා එක මගේ ජීවිතේදී මට අමතක වෙන්න නැති දවසක් ඒ ලොකු ෂෝ එකක් සංගීත ප්‍රසංගයක් එතනදී මට එක සින්දුවක් වැරදුනා ඒ කියන්නේ ගායනා කරන විදිහ ගායනා කරන්න වැරදුනාම ඒ ඔඩියන්ස් එකෙන් හූවක් ආවා දැන් ඉතින් හූව ඉල්ලනවා ඒකල් හූවක් එනකොම හරි මදිකම ඔව් විලි ලැජ්ජයි විලි ලැජ්ජයි දැන් අපිට හූවක් දෙන්නකෝ කියලා දැන් ඉල්ලනවා ඒ කාලේ ඉතින් ගෝ හෝම් කියලා කිව්වා මට මංගලික මනාලික ඔන්නෝ සින්දු කියන්න ගිහිල්ලා රොක්සාපි මාස්ටර් මියුසික් කිරියේ එතුමට අපි බඳිනවා ශ්‍රේෂ්ඨ වාදකයෝ ඉතින් එතනදී මට වැරදුනා මයියා ස්ටේජ් එකට නැගලා ඒ මයික් එක මේ ක්‍රවුඩ් එකේ ඉස්සරහ පිටමයි මට බැන්නේ ඒ මගේ ජීවිතේට වැරදිච්ච එකම තැන එදා ඒ දුන්න දඬුවම
मट पारवल दहा गेहू वगे सेन के इसरा पीट बलंगीट सेन के इसरा पीट मट बैन ये माइकी की सिंधु की माइकी के बारे में बैन ये वगे था माव गिना अभी खोटी मम एक निधन एक दया मट सिंधु खदल दुना बोरु वेन्दी गेवना इतर मत बरु किएना मेलो के जीवत वन गैनु मिनिसु एक तैनक तीन एक मंत्र के निक एमति के निक विंद मंत्र के निक एमति के निक विंद बोरु ओने मम कि एमति के निक मंत्र के निक विंद की बोरुआ बोना हरका की मट से इसरा बिट बाइन ये मत मैं माव गिना अभी एक मैं अभी ताम रेंदी लाइन අපිට දඬු අංගිරි සෙනග ඉස්සර අපිට පාරවල් දහක් ගහනවා වගේ කියන ඒ වගේ එක වචනෙන් අපිට රිද්දනවා. ඉතින් මට සින්දු හදන හැටි සින්දු කියලා දෙන හැටි කොහොමරි මගේ ජීවිතේ මට කිව්වා උකුස්සෙකුට වගේ දුර පේන්න ඕන කිව්වා. බූරුවෙකුට වගේ බර අදින්න ඕන කිව්වා. කියලා මම ඇයි අයියේ උකුස්සෙකුට වගේ දුර පේන්න හෙට අනිද්ද වෙන දේ අද පේන්න ඕන කිව්වා. महानसी वे बरा दिन पुर्वेन्डोन की थिंग अभी मम अदे एम किसी सतुटेंडपोल तेनवा एक कीर्ति अयट अंड ඉන්නවා නම් කියන තැන අපි පොඩි වෙනසක් කරමු ඉන්නවා නම් කියලා මොකද අපි පාවිච්චි කරන්නේ ඔබ ඉන්නවානේ ඒකනේ අපිත් ඉතාම ගෞරවයෙන් ඔබට ආරාධනා කළේ අපි අදටත් ඔබේ සහෝදරයව දකින්න මුණ ගැහෙන්න මේ විදිහට කතා කරන්න මම පින් ලැබපු කෙනෙක් නෙමෙයි නමුත් ඔබ දිහා බලන් ඉඳලා රජික අපි හැමෝම සන්තෝෂ වෙනවා නේද මේ විදිය ශිල්පියෙක්ව අපිට මුණ ගැහෙනු එක ගැන ඉතින් අපි තවත් ගීතයක් අහමු හොඳයි कुमारी
මන්සරාවා පින්දන්නවා පෙම් කුරුල්ලෝ සරසින ලෝකේ කුල රූප නාරි ලතා කැඳලා මෝ පුරා නිහිලා කුරුළු වි නැලවිලා පෙම් කැදෙල්ලේ ලැගුම් ගන්නවා පෙම් කුරුල්ලෝ සරසින ලෝකේ කුල රූප නාරි ලතා කැඳලා පුරා හිනහිලා කුරුළු වි නැලවිලා පෙම් කැදෙල්ලේ ලැගුම් ගන්නවා පෙම් කැදෙල්ලේ ලැගුම් ගන්නවා පෙම් කැදෙල්ලේ ලැගුම් ගන්නවා ඉල්ලීමක් එක්කම මේ ඊළඟ කතාබහ ආරම්භ කරන්නට කල්පනා කරේ වල්ට අයියා මේක ආදරෙන් පිළිගන්න බොහොම ප්‍රිය කරන ගීතයක් වචන කීපයක් මතක් කරන්නට කියලා ඉල්ලන්නේ එරන් කඳ පෙම්හඳ මම හිතර මේ අයියා චිත්‍රපට කිර ගායනා කරපු ගීතයක් පෙම්තුරු ගේමදස මහත්තයාගේ එතුමාගේ තනුවක් ධර්මසේ ගමගේ මහත්තයාගේ මිසින් දුලියලා තින්නේ මම එක පටිගත කිරීමකට ස්ටුඩියෝ එකට ගියා ඒ ආයතනයේ ඒ සීඩී රෙකෝඩින් කම්පැනි ලොකු මහත්තයාට අඬගාලා කිව්වා වෝල්ට කැමති නැද්ද අයියාගේ ජනප්‍රිය චිත්‍රපට ගීත 16ක් කියන්න කියලා ඉතින් මම කිව්වා මම මේ කලබල මියුසික් වලට නම් දඩම්බඩම් මියුසික් වලට නම් මං ආස නැහැ ඒ ඔරිජිනල්ම ඒ ඔරිජිනල් මියුසික් දෙනවා නම් මම කියන්නම් කියලා ඊට පස්සේ එතුමා ඉතින් මට එනම් එයාම සින්දු 16ක් තෝරලා දුන්නා. ඒ සින්දු 16න් එකක් තමයි මේ ගීතය. ටිකක් අමාරු ගීතයක්. ලතාක. එයා මට සහාය දුන්නා ගීතයට. මම ඒකෙන් පොඩ්ඩක් කියන්න. හැබැයි දැන් මෙල්ඩි එක මට not sure. ඒ වෙන පොඩ්ඩක් කියමු. නෑ නෑ කමන්නෑ අපිට කොහොම හරි ඇහුනොත් ඇති. Iran kand pimhand kum divi Iran kand pimhand kum divi Iran kand pimhand Obat lassan kumari Pimhand mahad eri diye Obat lassan kumari Pimhand mahad මට හිතුණා ඇත්තමයි මේ සින්දුව සම්පූර්ණ කියන්න තිබුණා කියලා. බලන්න මේ ගීත කවදාවත් මැරෙන ගීත නෙමෙයි. පේමිසිර ගේම් දවසේ මෙතුමා එතුමා අපගෙන් වියෝ වීම අප සංගීත කලාවට ලොකු පාඩුවක්. මේ ගීත අහන්න අහන්න ආසයි. ගොඩක් ප්‍රසංග වලට ගියා මට මේ ගීතේ කියන්න කියනවා. ඉතින් ප්‍රසංග වේදිකාවට නම් මේ ගීතය ටිකක් too slow ටිකක් වේගවත් ගීත වোন වෙනවා. ලංකාව මම වට තෑන්ක්ස් කරනවා. මේ ගීතේ මට පොඩ්ඩක් හරි කියන්න ආරාධනා කිරීම ගැන. ඔව් රසිකාවියක් ඉන්න මැතලේ. නිෂ්පාදකතුමිය. ඉතින් අපි කතා වුණා කොහොම හරි ඔබට මේ විදිහ පුංචි කරදරයක් කරන්නට කමක් නැහැ කියලා. ස්තුතියි අපේ ඉල්ලීම් බාරගත්තට. මොකද ඇත්තටම ඕවා අර අමරණීය ගීත ගොන්නට වැටෙන ගීත. හුඟක් රසවත් මිනිසුන්, හුඟක් රසවත් පුද්ගලයන් අපිට මේ ස්ථානට කැඳවා ගන්නට පින ලැබුණා වල්ටයි අපේ ගීමතක වලින්. ඒ වගේම අපිට එහෙම කැඳවා ගන්නට වාසනාව නොලැබිච්ච අද්විතීය මිනිසුන් ඉන්නවා මේ ගායන ශාස්ත්‍රයේ අපෙන් සමු අරගෙන ගිය. ඒ හැම කෙනෙක්ම ඉතාම ආදරෙන් සිහිපත් කරන ගමන් අපි ඔබේ ඊළඟ ගීතේ රසවින්දනටයි සූදානම් වෙන්නේ. කටට රහට තුන් වේලම ලැබුණා මුළු කොළඹම රතු හාලට හැරුණා කෙනෙක් වගේ අපිට පෙනුණා මේ මාතර බත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතර බත් කඩේ බේබි නෝනා
රජ ඉල්ලුම කොස් වැල්ලුම කොයි කවුරු කනවා ඇමුතියා මාළු හොද්ද ලිප උඩ රත් වෙනවා කන්න කැමති ගමේ ගෑම හදලා බෙදලා දෙනවා බේබි නෝන කමේ කියොත් අපි හාමත් වෙනවා කටට රහට තුන් වේලම ලැබුණා මුළු කොළඹම රතු හාලට හැරුණා අක්කා කෙනෙක් වගේ අපිට පෙනුණා මේ මාතර බත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතර බත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතර බත් කඩේ බේබි කොටලා ගත්තේ තුන පහ කුඩු හොද්ද රසට ඉදුණා දිවට රසද ලුණු ඇඹුලට සම්පූලි කෙටුණා දවල් පතට රෑ කෑමට සිනග කඩේ පිරුණා බඩපු වෙනවා ළඟ හිටියත් කඩේ මේ පිරුණා තුන් වේලම කටට රහත ලැබුණා මුළු කොළඹම රතු හාලට හැරුණා අක්ක කෙනෙක් වගේ අපිට පෙනුණා මාතර බත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතර බත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතර බත් කඩේ බේබි නෝනා බේබි නෝනා බේබි නෝනා මාතර බත් කඩේ බේබි ඇත්තටම බේබි නෝනාව දැකලා නැති වුණාට අපිටත් ආදරේ හිතුණානේ. ආ ඒ කිව්ව විදියට කෑම කොච්චර රසද කියලා තේරුණා. නේද? මුළු සර්වාංගෙම නේ රස බව පෙන්නුවේ. ආ අත්ත පය මූණ සියල්ලම. ඉතින් දැන් මේ කොහෙද මේ සමන්චන්ද්‍රනාත් වීරසිංහ මගේ හිතවත් මිත්‍රයෙක්. හා හා. ඉතින් අර මට කිව්වා මෝල්ට උඹ මගේ සින්දුවක් කියලා නෑ නේද මම. මං කිව්වා සමන් ලියන්න උඹ සින්දුවක් කියලා. ඊට පස්සේ ආම ලියලා දෙන්න කිව්වා. කො එයින් පස්සේ හම්බුන්නේ නැහැ. ඉතින් දවසක් මම අපි නෝනා ඉන්නවනේ. මේ මේ ඉතින් ඇති මට එදා කිව්වා මේ අපි අද කඩෙන් කමුද? මං හිතනවා වියන්න කම්මැලි වෙන්න ඇති. මං කිව්වා හරි. මං ගේන්න කිව්ලා මං ගියා ඉතින්. යනකොට රත්නලන්ට තියෙන මාතර බත් කඩයක්. එතනට ගියාම ගෑනු කෙනෙකුත් හිටියා. ඉතින් මං කව කෑම දෙකක් දෙන්නකෝ කිව්ව මොනවාද ඕන ව්‍යංජන කිව්වා ඉතින් බෙදලා දුන්නා ඊට පස්සේ මේ මං ඉතින් අරන් ඇවිල්ලා මම එන ඕන කන රසයි නේද කියලා හොඳ ඉතින් කෑලා ඉදිරියට අපේ නෝන හය හය මාරනකොට ටීවී එක ඉස්සරහ ඉඳ ගන්නවා වැඩ ඔක්කොම ඉවර කරලා ගාන්ට වෙලාවට වැඩ හරියට ඇවිල්ලා දෙරණ තමයි යාගේ අර මොන පඬිත් මොකද්ද කියලා දීටි කවුද ඔන්න ඒක තමයි යාගේ ප්‍රධානම ඉතින් ඉඳ ගන්නවා ඉඳගෙන ඕබන එක තමයි වැඩේ ඉතින් මේ වෙලාවට සමුගේ මිනිස්සයව සමුගේ මිනිහව මතක නැහැ. මාව මතක් වෙන්නේ රෑ 10ට. දුව තාත්තකෝ ඒ වෙලාවට නෑ මතක් වෙන්නේ. ඉවරනේ මේ ඔබ ලොක්කම. ඊට පස්සේ මම ඉතින් ගිහිල්ලා මේ ඉතින් අපේ දුවයි බෑනා දෙන්නම ගමේ ගිහිල්ලා ඒගොල්ලන්ගේ. ඒක විශේෂයෙන් කඩෙන් කැම කෑවේ. ඉතින් නෝණ ඉතින් ඉඳගත්තා. ඉඳගෙන ඔබනවා. මං ඉතින් මට කරන්න දෙයක් නැහැ. මේ එහෙල මං කව නෝනා මේ සින්දුවලිව බලන්න කොහොඳයිද කියලා. හැබැයි රස තිය රස අඳුරනවා ගීතේක රස එහෙම අඳුරනවා. ඊට බලලා ෂෝක් කනේ කියන්න කියලා. ඉතින් අලුත් අයිඩියා ගන්න. ඉතින් දැන් මෑත භාගයේ මගේ මේ ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගීතය හැම එකනම ඉල්ලනවා. ලස්සනද සින්දුව. ලස්සනයි. ඉතින් ඇත්තට මොකට ස්තුතිවන්ත වෙන්න ඕන අර 6 ඉඳලා 10 වෙනකන් ටීවී එක අයිති කරගත්ත කෙනාට. හැබැයි ඔය වගේම කෙනෙක් තමයි කැම්බිදන් දීදී. Ha 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 ha.
මට මතකයි අපි ගියා මහියංගනේ සංගීත ප්‍රසංගයකට ගියා මැක්සිලෙනාට් බයිලගේ මැක්සිලෙනාට් වී අයිරින් ද අල්ලිස් කියලා ඉතින් එයයි මොහිදින් බෙග් මාස්ටර් මමයි අපි හතර දෙනාම එක වාහනේ කාර්ක ගියේ ගිහිල්ලා මහියංගනේ යනකොට 18 වංගුව බහින්න තින් ඊට ඉස්සෙල්ලා එක තැනක නැවතුණු අපි අපි මේ මේ තේ බොන්න නැවතුණා නැවතුම ට්‍රිප් එකක් ගිහිල්ලා එන කොල්ල කට්ටිය ඉතින් ඒගොල්ල පොඩ්ඩක් චාර්ජ් පොඩ්ඩක් මේ මේ මත් වෙලා ඉතින් සින්දුකේ කින්නක මම මැක්සිලියනාත් ගිහිල්ලා මට වර 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 ගිහිල්ලා අර අර ගොඩට මාව එක්කගෙන ගියා අර ළමයි ඉන්න ගොඩට අපි එතකොට මෙච්චර ප්‍රසිද්ධ නැහැ දැන් ඉතින් අපේ රූපේ ඕන කෙනෙක් දකින්වනේ මේ රූපවාහිනියේ එහෙම දැන් ඉස්සර එහෙම තිබුණේ දැන් ඉස්සර හඬෙන් තමයි ගීත ජනප්‍රිය වුනේ ඊට පස්සේ ගිහිල්ලා අර අර සෙනගොඩ ගිහිල්ලා මැක්සිලියනාත් මේ මේ අර මොහිදින් බිග් නේද ඊට අර සෙනගට ඇහෙන්න කිව්වා ඒ මිනිස්සු වට කරගත්ත මොහිදින් බිග් මොයිදින් බේ කීතර රැල්ලක් විතර සින්දු 10ක් විතර කියන්න උනා ඊට පස්සේ ඉතින් හරි සංගයක් එතන ඉතින් යනකොට මොයිදින් බේ මාස්ටර් මේ මේ ටිකක් නරක වචන කියනකොට හරි ලස්සනයි මම මේක ඉවරනම් මේක ඔයාලට කියලා වෙන්න නැද්ද දැන් කියන්න දැන් තෝන්නේ නේද දැන් කියන්න බෑ මට අඩුලා ඉදරනේ ඒකත් අපිට සාකි එක්කම එහෙමනම් අපි ඔබේ ගීතයක් අහමු තව ගීතයක් නේද මේ රසගතත් එක්කම හරි हरी लसनाई बोलन उब कऊद किया पा बोल बे आपा बायो बिंद के पापा मादिया बला पा टिका किनो बे अंबा बंगला वे पुंची हामु मंग हरी लसनाई बोलन उब कऊद किया पा मे कोल बे आपा बायो बिंद के पापा मादिया बला पा टिका किनो बे अंबा बंगला वे
मेतवतनी गी मतक नदेदी अभी वाल्टे प्रणाम महत्वाई खंदवागे ओहे गीत रसमी ना कथा भाकर मम्मी कीन गम्मा वाल्टे प्रणाम वाल्टे प्रणाम कीन पड़ा मत लेसी की प्रसंग मेदि वाल्ट फर्नांडो एक बागे काटर कोई भी दिया ठीक हुआ माँ आ की रहा अरे मेकअप पे का दागे ने किधर की हिल ना हुआ नहीं मारे वैधक का ना लंका ही कटूने मामा मैं 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 तेरे ने मैं वैधक का टाइल ला मैं वाके वैधक का टाइल ला मेकअप पे का दागे ने किधर किया इधर आई थिंक मंगे वाहने ने मैं आये इधर तेरे ने मट वाहने अंदर ना मंगे वाहने में किधर टिकी मैनेजमेंट पाउडर संतोष अभी गीत तीन तब हम अभी क्या मैं मग बला के नहीं मैं गीत आता हम हाँ हूँ मैं मगे गीते हरे रणवन पाठिन परवे करल सले जवा गिरविंगे मैनंगे गीत यसेनवा गोविरा लगे कोसावट उन्नी गिलेनवा रन्नेतन एबुल हरन कुबुर देनवा रन्पन पाठिन परवे करल सलेनवा गिरविंगे मैनंगे गीत यसेनवा गोविरा लगे कोसावट उन्नी गिलेनवा रन्नेतन एबुल हरन कुबुर देनवा Hari nawa, ekud kudin ko phalu nala hatak kese nawa.
පැලේ ගොයමින් දන් කිමන් හරිනවා එගොඩ ගොඩින් කොපලු කලා හඬක් ඇසෙනවා ගොයම් කරල් හමන සුලං සමග නටනවා ආදරයේ රස කතාව එයි හැඟෙනවා රන්වන් පාටින් පරවි කරල් සැලෙනවා ඉරමුන්ගේ මයිනන්ගේ ගීත ඇසෙනවා ගොවිරාළගේ කෝසාවට උන් නිගිලෙනවා සුළු දෙයක් නේ තමම මේක ඔහෙලා දන්නේ නෑ නාකි නොවින්න රහස හංග ගන්නෙ නෑ සුළු දෙයක් නේ තමම මේක ඔහෙලා දන්නේ නෑ නාකි නොවින්න රහස හංග ගන්නෙ නෑ කියලා දෙන්න තෑගි ඕගෝන වෙන්නේ නෑ ලේසි පහසු දෙයක් නොවේ හිතුවොත් බැරි නෑ අවුරුදු 53යි වයස අවුරුදු 53ක් නෙමෙයි මං හිතන්නේ 43ක් වගේ වෙන්න ඕනේ.
रोहन बोगडाई समान सिल्वा हिटिया पसे दाने रोहन समान लपू मगे आलू तमाई गिनी गिनी दे मम तेक बोन रोहन सामने मुनाद मैगन की मगे मुनाद किया बोल्डर अंकल गया मंग मटकले मे आइडिया का मटा मंगो आप कदा नाकिवे नह गी एक सॉन्ग की मूल पसे मंगो आप सीत पीर सिंधु आप कदा नाकिवे नह गी सिंधु मंगेल हेदुआ मगे मेलडी का मगे वचन इतनी मगे दंग जनप्रिय गीते मे गीते वैडी हर उपा ये गीते इतना वायस मत सुधीर टोन रस कथा आगा मंग इली मकरण तब कथा की आने के तपे विना हेट पानी दवस स्तुति अद दवस अब वेकलांट गी मत मे विद्यट इतम रसवत्कमिया उबे गीतवली उबे कथावली अभी हरीम रसवद्भवींद अभी बहुम बट प्रियकर उबे रसिक रसे काव्यान एपे सतुट तपे गौरव पिलगा वोट निधुक् निरोगीव सतुट जीवत्ट पुलाकमल बेनटे प्रार्थना कर मम दिनट मगे विशेष कमीर दिन दिन एफ एम दिन भंडार हेम मगे मित्रिबुना दावे संवत्सरे अभी हैप्पी बर्थडे गिल के कलावे दिन लंका तीन इहलम पेले नारिका वा मन दिन इसमें बेडसान गेम मे कैन मैं मत मेरे गुड़ कल एंड गिवा सिंधुवागे दवसा कि अलग अमार निशा मट बेरूगिया किस मम गुड़ सतुरीनो मे बेडसान साबीन गौरव स्तुति अभी लंका इन ईलम पिले वादक मंडले वादको इतना अति दक्ष वादको ओणम गीत ओण विदर की पुलवा मे वादक मंडले मगे स्तुति अंदना अंतिम गीते गायन अवसान गीते गायन आर गिदर इन बिरीव अभी तमाद्रे मतलब अभी जनप्रिय कैब प्रश्न जनप्रिय गिदर की मैगे किलानो अरे पाउडर टिकला सिनानगाला रंदाला
අද පුපියයි සිතනලියයි බැලු බැලු අත එළියයි අද පුපියයි සිතනලියයි බැලු බැලු අත එළියයි පෙම්ලොව නින්දෙදි මා දුටු සුන්දර සීනේ දැන්ලිය වී ඇද හඳ වගේ ලස්සන මූනේ අද පුපියයි සිතනලියයි බැලු බැලු අත එළියයි අද පුපියයි සිතනලියයි බැලු බැලු අත එළියයි හැම්ලොව නින්දෙදි මා දුටු සුන්දර පෙම්ලොව නින්දෙදි මා දුටු සුන්දර සිනේ